success, energetic, passionate, goal. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ කන්නේ සුපුරුදු පරිදේශන සදා හවස NLB ස්පෝර්ට්ස් සෙන්ටර් සමගින් අද දවසේදී අපි සුදානම් වන්නේ ගෙවුණු සතියේදී පැවැත්වුණු ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයන් ලයිස්තු ගත කිරීම ගැන කතා කරන්නට ඔබට පේනවා අද දවසේ දෙපෙත්ත ක්‍රිකට්ලා ඉන්නවා අපේ රටෙන් බිහිවූ මම හිතන දේශීය ක්‍රීඩා පිටියේ දක්ෂ ක්‍රීඩකයෙක් දනුෂ්ක ඒ වගේමයි මේ ඊට පස්සේ ජාත්‍යන්තරයේ ජයගත් විස්තර විචාරක ක්‍රිකට් විස්තර විචාරකෙක් අපි කවුරුත් දන්න රෝෂන් අබේසිංහ ආයුබෝවන් කියලා පිළිගන්නවා ඒ වගේමයි සුපුරුදු පරිදි මගේ සගයා ධනුෂ්ක අරවින්ද එකතු වුණා ධනුෂ්ක අපි කතාබහ ආරම්භ කරමු රෝෂන් අබේසිංහ සමග ඔව් ඇත්තටම මංජුල මේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට විතාමත්ම කාර්යබහුල සතියක් බවට පත් වුණා මේ සතියේදී වෙච්ච වැදගත්ම දේ තමයි LPL තරඟාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම සිදු වුණා මේ ගැන යම් යම් විවේචන තියෙනවා සමහරු හොඳ කියනවා සමහරු ක්‍රීඩක ලැයිස්තුගත කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා රොෂාන් අබේසිංහ මහත්තයත් ඔකට සහභාගී වුණ කෙනෙක් විදිහට මොකද්ද කියන්න තියෙන්නේ මේක ඇත්තටම හොඳයිද නරකයිද මොකද්ද මේ විවේචන වලට කියන්න තියෙන්නේ ඔබ අහන්නේ LPL තරගාවලිය ගැන තරගාවලිය ලයිස්තුගත කිරීමේ ඉවෙන්ට් එකේදී නේද මෙහෙමයි අපට ආරංචි විදිහට දැන් ඕකට මම පෞද්ගලිකව සම්බන්ධුත් නැහැ මට මම ක්‍රිකට් පාලක මන්නේ නැහනේ මට ආරංචි උනේ මෙන්න මෙහෙමයි යන්නේ අර කොන්ත්‍රාත් ක්‍රීඩකයෝ ඉන්නවා ඒ කියන්නේ නැෂනල් කොන්ට්‍රැක්ට් ප්‍රොවින්ෂල් කොන්ට්‍රැක්ට් ඒ සෙට් එක ආව ඊට අමතරව ඒගොල්ලන් ක්‍රීඩා සමාජවලට කියලා තිබුණා එක සමාජකයකින් සමාජයකින් ක්‍රීඩකයෝ දෙදෙනා ගානේ නම් කරා ඒතර 48ක් ආවා ඊට අමතරව ඒගොල්ලන් අර හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකෙන් තරුණ ක්‍රීඩකයන් උත් කොටසක් මේකට ගත්තා ඉමජින් එහෙම තමයි මේ 170 ඒගොල්ලන් එකතු කරගත්තේ ඉතින් අඩුපාඩු තියෙන්න ඇති ධනුෂ්ක ඕක අපට සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ මොකද කතන්දරේ මෙහෙමනේ දැන් සිලෙක්ෂන් කියන දේ කවදාවත් හරි නෑනේ හරි ඔබ කැමති දේට මම කැමති නෑ මම කැමති දේට ඔබ කැමති නෑ ඒක සාමාන්‍ය දෙයක් නමුත් සමස්තයක් හැටියට ගත්තොත් මම හිතනවා විභාගයක් කරනකොටත් 80කට වැඩි ලකුණු ගත්තොත් ඒනේ 180කට වඩා මම හිතනවා මේක සාර්ථකව කරලා තිබුණා එතකොට මංජුල මේ අපිට විශේෂයෙන්ම මේ ක්‍රීඩක තෝරා ගැනීමේදී අතපසු වෙච්ච ක්‍රීඩකයෝ ගණනාවක් පිළිබඳ සමාජ මාධ්‍යවල කතා බහට ලක්වුණා. දැන් රොෂනේ මේ මූලික වශයෙන් අපේ එක් දින නායකයා දිමුත් කරුණාරත්න මේ කණ්ඩායම වල ඇතුළත් වෙලා නැහැ. ලහිරු තිරිමාන්න නැහැ. දිනිෂාන් මුනිවිර කියන්නේ ඔබත් දන්නවා මේ දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රහාරාත්මක ප්‍රතිගා. දැන් මේ සඳුන් වීරකුඩි මේ ක්‍රීඩකෙන් කිහිප දෙනෙකුට අවස්ථාව හිමි වෙලා නැහැ. එතන විවේචනයක් තියෙනවා. අනිවාර්යයෙන්ම විවේචනයක් තියෙනවා. ඒක ඉක්ි වචන දෙයක් නෑ. නමුත් මංජුල තේරුම් ගන්න ඕනේ මෙහෙමනේ. මේක ෆ්‍රැන්චයිස් ක්‍රිකට්. ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කියන්නේ සිලෙක්ෂන් කමිටි එකක් රටක් වෙනුවෙන් තෝරන එකක් නෙවෙයිනේ. අන්න හිමිකාරීත්වය. අන්න ඒකනේ. අපි තේරුම් ගන්න ඕනේ මේ ෆ්‍රැන්චයිස් එකක් කවුරුර ඇවිල්ලා මිලදී අරන් තියෙනවා. යම් මුදලකට. එතකොට ඌට කණ්ඩායමක් ඉන්නවා. ඔබ දැක්කනම් ක්වෙටා. ඒ ගෝල් ග්ලැඩියටර්ස් කිය කණ්ඩායමේ මොයින් කාන් හිටියා. වසීම් අක්‍රම් හිටියා එතකොට කන්නම් හිටියා ජැෆ්න හරි හෂාන් හිටියා කැන්ඩි එතකොට ජෝන් ලුයිස් හිටියා ගබුල් එතකොට ඉන්ඩියන් ටීම් එකක් හිටියා කලම් මේ අය තමයි තෝරන්නේ දැන් මේ අය තෝරනකොට මේ අයට බාහිරවත් යම් යම් තොරතුරු ලැබෙනවා දැන් මම දිමුත් කරුණ රත්න ගැන කියන්නේ මම මේ දේ මම ඉතින් වහගෙන කියන්නේ ඔබටත් ඇහෙන්නේ දැන් දිමුත් කරුණ රත්නගේ නම අන්තිමට ආවා අන්තිමට ඔහු විතරයි ඉතුරු වුණේ. විතර කොළඹ කණ්ඩායම් කියව අපට එපා. ඔහු T20 ක්‍රීඩා කරන්නේ නැහැ. අපිට වෙන කෙනෙක් දෙන්න. ඒ පාර තමයි හොයලා බලපුවම බිනුර ෆර්නැන්ඩෝ කියන්නේ. බිනුර ෆර්නැන්ඩෝ එතනට වැරදිලා දාන්න බැරි විලා හරි මොනා හරි අතපසු වීමක් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ග්‍රැෆික්ස් ටීම් එක. යාව දැම්ම යාව ගත්තා. මෙතන මම හිතන්නේ පෞද්ගලිකව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් තමයි මේක පික් කරන්නේ. ඉතින් හිත එතන ජාතික කණ්ඩායමේ නායකයා විශේෂයෙන්ම ඔය වගේ තරඟාවලියට ඇතුළත් කරනවා
අපි දැකලා තියෙනවා ඉන්දියා IPL තරඟාවලිය ගත්තත් ඉන්දියා එක් දින කණ්ඩායමේ නායකයා ඉන්නවා. හැබැයි ආ T20 ගහනවනේ. ඔව්. මං කියන්නේ BPL තරඟාවලිය ගත්තත් බංග්ලාදේශ නායකයා එතන ඉන්නවා. එතකොට CPL ගත්තත් එතන පොදෙව් කණ්ඩායමේ නායකයා ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට තිබුණා නේද අවස්ථාවක් මේ අයිකන් චරිත ටිකක් හඳුන්වා දීමේදී දිමුත් කරුණාවක් නේ නම ඇතුළත් කරන්න තියෙනවා. දැන් මෙතන තීරු ගන්න ඕන නායකයා කියන එකද දිමුත් කියන ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් වල හරි දක්ෂයිනේ. ටෙස්ට් ක්‍රිකට් වල ලකුණු රැස් කළා නේ. එක් දිනවල ලකුණු රැස් කළා. ඒ ඔක්කොම දන්න දෙයක්. මේ එක් දිනයි T20 කියන්නේ පරස්පර විරෝධී කන් ගේම්ස් දෙකක් නේ. ඒක සංසන්දනය කරන්න බෑ. එහෙම ඇත්ත. දෙවනුව අයිකන් ක්‍රීඩකයෝ කියලා ගන්න 20x20 ක්‍රිකට් වල උපරිම ඉල්ලුමක් තියෙන ක්‍රීඩක. දැන් මේ ලසිත් මාලිංගට උපරිම ඉල්ලුමක් තියෙනවා. ඇන්ජලෝ මැතිව්ට උපරිම ඉල්ලුමක් තියෙනවා. කුසාල් පෙරේරාට උපරිම ඉල්ලුමක් තියෙනවා. හරි දානික් දෙන කවුද අසුන් චානක? සුෂානක. සහ තව කෙනෙක් ඉන්නේ. තිසර පෙරේරා. ඉතින් දැන් මේ පස් දෙනාම 1 2 3 4 5 කියලා ලිව්වොත් දෙමුත්තු උඩින් ඉන්නවා. ඉතින් නායකයා වෙච්ච බලට 20x20 නායකයා නෙවෙයිනේ. ඔතනයි ප්‍රශ්නේ. 20x20 නායකයා වෙලා ඌකට ආවෙ නැත්තම් අන්න ප්‍රශ්නයක්. ඒක තමයි ෆ්‍රැන්චයිස් ක්‍රිකට්. ඒක අපිට පාලනය කරන්න බෑ. දැන් ඒ වගේම රසනේ සමාජ මාධ්‍යවල විශේෂයෙන් මතු කරලා තිබුණ දැන් මේ IPL තරඟාවලියෙන් පස්සේ මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකේ ලෝකෙ පුරා යද්දි මේ ඉන්දියා ක්‍රීඩකීන්ට ඒ CPL තරඟාවලියට ඊළඟ BPL තරඟාවලියට ක්‍රීඩා කිරීම අවස්ථාව ලබා දුන්නා. හැබැයි මේ තරඟාවලියට ක්‍රීඩකී දෙන්නේ කැවිලි ඉන්නවා මන්පිත් සින් ගෝනි සහ මන්විඳර් බිස්ලා. දැන් ඒ ක්‍රීඩකින්ගේ පැමිණීම මේ තරඟාවලියට මුදල් මේ වටිනාකම් ලබා දීමට මොන වගේ හේතුවක් වේද? විශාල වශයෙන් වෙන්නේ නැහැ. මොකද ඒ දින ලොකු ආරම්භයක් වේද මේක? ලොකු නම් නෙමෙයිනේ. ඔව්. ඒක තේරුම් ගන්න. හැබැයි අනික් පැත්තෙන් ගත්තොත් විශාල ජයග්‍රහණයක්. මොකද ඒකේ හේතුව මේකයි. කවදාවත් ඉන්ඩියන්ස්ලා යන්න දෙන්නේ නැහැ ඉන්ඩියන් ක්‍රිකටර්ස්ලාට වෙන ලීග් වලට. ඒක හේතුවක් තියෙනවා. ඒගොල්ලන් කැමති නැහැ වෙන කිසිම ලීගයක ඒගොල්ලන්ට වඩා හොඳ. අනික එක ලෝකේ අපි කැමති වුණත් අකමැති වුණත් වැඩිම ඉල්ලුම තියෙන රට ඉන්දියාව. ඉන්දියාව කොයි හරි රටකට යනවා නම් දැන් කියමු ඉන්දියාව ශ්‍රී ලංකාවට එනවා කියලා. ශ්‍රී ලංකාවට එනකොට ශ්‍රී ලංකාවේ ආදායම ටෙලිවිෂන් වලින් වැඩි කරගන්න ඕනේ නම් ඉන්දියාව ගෙන ගන්න. එතකොට ඉන්දියන් ටුවර් එකකට දැවැන්ත මුදලක් ඉවෙනවා ජාත්‍යන්තර ටෙලිවිෂන්. ඒකට හේතුව බිලියන ගණන් සෙනඟ ලෝකේ බලන. විශේෂයෙන්ම ඉන්දියාවේ. ඔව් ඉන්දියාව සහ ඉන්දියන් පිට. ඉතින් ඉන්දියානු ක්‍රීඩකයෝ ඉන්නවා කියන්නේ උදාහරණයක් වශයෙන් කියන්නකො ධෝනියාමයි කියලා මේ. ඒනම් LPL එක ලෝකේ හැමතැනම බලන. ධෝනිය බලන ඕනේ. මේක අර ඉන්දියානු ප්‍රවණතාවය. ඒක අපිට පොඩ්ඩක් අමාරුයි ධාරණය කරගන්න. මොකද ඉන්දියන් අය ඒකින්ද බොහොම මේ ආඩම්බර වෙලා ලෝකෙට පොඩ්ඩක් ගණන් උස්සනවා. හැබැයි මේක තමයි යථාර්ථය. සෙනඟ බලේ. ඒක තමයි ඇත්ත. මේ ක්‍රිකට් මාකට් එකේ දෙන ඉන්දියාවේ. ඔව් චීනේ ක්‍රිකට් ගහන්න පටන් ගත්තොත් ඔන්න ඉන්දියාවට හොඳ ෆයිට් එකක් දී. ඔව් ධනුෂ්ක. මංජුල මේ දැන් රොෂාන් කියපු කාරණාවත් එක්ක ඉදිරියට යද්දි රොෂාන් සතුටුයිද මේ තෝරාගත්තු ක්‍රීඩකයෝගේ ලයිස්තුව සම්බන්ධ? මේමයි ඔබ කිව්වා වගේ මටත් තියෙනවා යම් යම් ප්‍රශ්න, මටත් තියෙනවා ගැටලු අනිවාර්යෙන්ම. මොකද ක්‍රීඩකයන් හොඳ ක්‍රීඩකයන් සඳුන් වීරක්කුඩි ගත්තොත් ඔහු වේගවත්ම ශතකය ලබා ගන්න. හරි. එතකොට චාමිකර කරුණරත්න තවත් හොඳ තුන්විධවම කැපිපෙන ක්‍රීඩකයෙක්. රාගම ක්‍රීඩා සමාජය දැන් ඔබ රාගම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා. ඔව්. රාගම ක්‍රීඩා සමාජය ඒ වගේ හොඳම මට්ටමේ ඉන්න ක්‍රීඩකයෝ මේ තරඟාවලිය අහිමි වෙලා තියෙනවා. නෑ මෙහෙමයි. අමිලා පොන්සෝ ඉන්නවනේ. අමිලා පොන්සෝ වයිට් බෝල් ක්‍රිකට් කෙනෙක්. ඒකට බිනෝර ප්‍රනාන්දු රාගම ක්‍රීඩා කරන්නේ. මම හිතුවා ලහිරු තිරිමාන් කණ්ඩායමට එකතු වෙයි කියලා. මොකද ඔහු එක් දින සහ T20 වලට වඩා එක් දින ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු අවසනාවකට ඌට ඒ අවස්ථාව ලැබුණේ. ඊට අමතරව අර වැඩිපුර හතර දින ඇතුළත 2014 ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු 20x20 කණ්ඩායම හිටියා. බොහොම හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඉතින් ඒක අපිට මුකුත් කියන්න බෑ. එතකොට ඉෂාන් ජයරත්න ඉන්නවා අර වැඩිපුර හතර දින අතරේ තුන්විධයවම කැපිපෙන ශ්‍රී ලංකා දානමය පහල ක්‍රීඩා කරපු කෙනෙක්. අති දක්ෂේ ඉතින් ඉෂාන් මදුෂ්ක මොරටු විද්‍යාලයෙන් පැමිණි 19x5 කඩලු රකින්න සහ පිටිකරු මේ හතර දින තමයි ඉන්නේ. ඉතින් තව ක්‍රීඩකයෝ හිටියා. හැබැයි ඉතින් ඒ වගේම තව ඒ වගේම හොඳ ක්‍රීඩකයෝ එළියත් ඉන්නවා. ඉතින් මේක තමයි යථාර්ථය. ගොඩක් අය ඉන්නවනේ. දැන් යශෝද ලංකා ගන්න බන්ධන යශෝද ලංකාව තීරුවා කියලා. නමුත් යශෝද ලංකා කියන්නේ වේගයෙන් පන්දොර පාර වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඇවිල්ලා අපි සඳුන් වීරක්කුඩි ගැන කිව්වා. චාමිකර ගැන කිව්වා. ඒක ඔය වගේ නම් තියෙනවා.
දැන් අපේ රටේ ක්‍රීඩකයන්ගේ අඩුවක් නැහැ නේ ධනුෂ්ක. ඔව්. ඉතින් නමුත් මතක තියාගන්න ඕන කණ්ඩායමට එන්න පුළුවන් 20යි. ලාංකික ක්‍රීඩකයෝ 14. ඇත්ත ඒක. ඒක යථාර්ථය. ඒ ඒකෙන් හතර දෙනෙක් අතිරේක වගේ. ඔව්. ඉතින් ඉතින් හොඳම දේ තමයි ඊළඟ පාර තායික කණ්ඩායම වැඩි කිරීම. ධනුෂ්ක දැන් මේ කතා බහ මේ අනතුර. එහෙම යෝජනාව හුත්තාව රොෂන්ගේ. තව කණ්ඩායමක් වැඩි කිරීම. කණ්ඩායමක් වැඩි කරන්න ඕනේ කියලා. ඔව්. ඒක හොඳ අදහසක්. ඔව් එහෙම ආවනම් තව 14කට අවස්ථාවක්. ඒක හොඳයි. ඒනම් වෙළඳ ප්‍රචාරය ඇතිමුත් ලොකු දෙයක්. ආදායමක්. දැන් අපි මේ කණ්ඩායම මේ ක්‍රීඩක ගැන කතා කරපුවම තමයි සූදානම් වන්නේ එක් එක් කණ්ඩායම් වෙත අවධානය යොමු කරන්න ඉස්ලාම් අපි සූදානම් කොළඹ කිංස් කණ්ඩායම වෙත අවධානය යොමු කරන්න තේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇන්ජලෝ මෙතුස් මම කණ්ඩායම කියන්නම් ධනුෂ්ක ඇන්ජලෝ මෙතුස් ඇන්ඩ්‍රු රසල් පප්ඩු ප්ලේසි මන්ප්‍රීත් සිංගෝනි මන්දර් බිස්ලා ඉසුරු උදාන දිනේෂ් චන්දිමාල් අමිල අපෝන්සු අශාම් ප්‍රියංජන් ඉන්නවා රවින්ද්‍ර පාල් සිංහ ඉන්නවා දුෂ්මන්ත චමිර ඉන්නවා ජෙෆ්‍රි වැන්ඩර්සේ දීක්ෂිලද සිල්වා තරඳු කෞෂාල් නැහිරු උදාන නිමේෂ් රාමනායක කල්න පෙරරා තනිදු රත්නායක නවෝත් පර්ණවිතාන සහ පුහුණුකරුව තමයි 96 ලෝකසාන ක්‍රීඩාවලදී හිටපු ඩේව් වට්මෝ. ඔබගේ විග්‍රහය මොකද්ද කොළඹ කණ්ඩායම ගැන? ඔය ඔන්ඩ්‍රේ රසල්ලා වගේ ක්‍රීඩකයන්ට පුළුවන් ලේසියෙන් තරඟ දිනන ෆ්‍රෆ් ඩුප්ලෙසි ඔන්ඩ්‍රේ රසල් එතකොට ඇන්ජලෝ මැතිව්ස් බොහොම හොඳ කණ්ඩායමක්. හැබැයි මෙතන මම දකින්නේ එකයි. දැන් මේ කණ්ඩායමෙන් කණ්ඩායමේ වෙනස් විදියට විග්‍රහ කරන්න අමාරුයි. මොකද හේතුව මේ කණ්ඩායම් පහම ගොඩක් සමබර. ඒ කියන්නේ එකට එක සමබරයි කියලා මට පේනවා. අර විශේෂයෙන් මේගොල්ලන් T20ම ටීම් එකක් කියලා නෑ එක. ඒකට හේතුව අපි දැන්නේ අවුරුදු ගානකින් පස්සේ මේ ලීජ් එක පටන් ගන්න. මේක පළවෙනි එක. පළවෙනි එක. දැන් තව මේක සාර්ථක වුණා. ඊළඟට ලෝකේ top T20 players ලා ඔය ස්ටීව් ස්මිත්, ස්ටාක්, ඒතර නිව්සීලන්ඩ් වල ක්‍රීඩකයෝ, වෙස්ට් ඉන්දීස් නෑනේ ලොකු නම් පොලාඩ් නෑ. ඒ වගේ අය නෑනේ. ගේල් පූරන් නෑ. ඉතින් ඒ වගේ අය ඔක්කොම ආවොත් ඒතර බංග්ලාදේශ් ක්‍රීඩකයෝ, පාකිස්තාන් ක්‍රීඩකයෝ මේ අය ඔක්කොම ආවොත් ඔන්න අපට කියන්න පුළුවන් මෙන්න. මේක තමයි සයිට් එක. දැනට මම දකිනෝ කණ්ඩායම් පහම බොහොම ඒ එකට එකක් සමාන කණ්ඩායම්. එක එකට එක එක මේ හැකියාවන් දෙනවා. මංගල මේ කොළඹ කිංස් කණ්ඩායමේ ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් වල කණ්ඩායම් නායකයෝ 3 දෙනෙක් ඉන්නවා. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ඒ වගේම පෆ් ඩු ප්ලෙසි. මේ මේක ගත්තම මේගොල්ලෝගේ අත්දැකීම් බෞල කණ්ඩායමක් නේද? නෑ. ඒක වැදගත්. මොකද ඕනෑම තරගාවලියකට අත්දැකීම් තමයි වැදගත් වෙන්නේ. ලෝක කුසලානයක් ගන්නකෝ. ලෝක කුසලාන තරගාවලියකට අපි කවදාවත් තරුණ ක්‍රීඩකයෝ තෝරනවද? නෑ. නෑ. තෝරන දේ හේතුවක් තියෙනවා. ඒකට හේතුව අත්දැකීම් තියෙනවා. අත්දැකීම්. මොකද ලෝක කුසලානය කියන්නේ විශාල ඉවෙන්ට් එකක්. ඒක පළවෙනි දේ. සෙනග. ඉතින් මේ අය බහිනකොට එළියට ඒ පීඩනය දරා ගන්න පුළුවන් වෙනවා. ඒ පීඩනය හැන්ඩල් කරපු අය වෙන්නවා. ඉතින් අත්දැකීම කියන එක හරි වැදගත්. අත්දැකීම් තියෙන ක්‍රීඩකයන්ට පුළුවන් ඕන සිටුේෂන් එකක් හැන්ඩල් කරන්න. ඕවස් 10න් ලකුණු 100ක්ද, ඕවස් 5න් ලකුණු 75ක්ද ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අත්දැකීම කියන්නේ ඒක. ඉතින් ඔබ මම හිතන්නේ හොඳ පොයින්ට් එකක් කිව්වා. ඔව් ඒ වගේම මේ මේ කණ්ඩායමේ ඉන්නවා IPL ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා ඉසුරු උදාන. ඔහුටත් ඔහුගේ මේ මේ සීසන් එකේ ලැබෙන අත්දැකීම් භාවිතා කරපු ඉසුරු උදාන ලංකාවට පුදුම මේ 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 ජයග්‍රහණයක් ගෞරවයක් ගෙනලා දීලා තියෙනවා. IPL එකේ එකම ක්‍රීඩකයා. සවුත් ආෆ්‍රිකාවල මාකි. ඒක ලේසි නෑ ශ්‍රී ලංකාවේ රටක. එහෙම කියන්නේ මේමයි. ලංකාව 20x20 ශ්‍රේණිගත කිරීම වල නම්බර් 1ට ඉන්නකොට ඩිල්ෂාන්, මැතිව්ස්, මාලිංග, සංගා, මහේලෝ සෙට් එකම ගැහුවා. ඒයි නම්බර් 1නේ. ඔව්. දැන් අපි කොහෙද ඉන්නේ? අපිට ගොඩක් යට. ඒකට ඒ වගේ වෙලාවක යට ඉන්නේ අපි මැච් දිනලා නැති. මැච් දිනන්නේ නැහැ කියන්නේ මැච් විනර්ස් ලා නැහැ. ඒකට ඒ වගේ කණ්ඩායමකින් තෝරන ප්‍රමාණය අඩුයි. ඒ වගේ අවස්ථාවක ඉසුරු දානව තෝරාගෙන ලොකු දෙයක්. ලොකු දෙයක්. ඔව් දනුෂ්ක අපි සුදාන් ගෝල් ගැඩියටස් කණ්ඩායමට යමුනට ඔබ අවස්ථාවක් තියෙනවා කණ්ඩායම හඳුන්වා දෙන්නට. ඔව් මේ කණ්ඩායම ලසිත් මාලිංග තමයි නායකත්වය දරන්නේ. ඒ වගේම ෂයිඩ් අෆ්‍රීඩි, කොලින් ඉංග්‍රාම්, මොහමඩ් අමීර්, ධනුෂ්ක ගුණතිලක, බානුක රාජපක්ෂ, අකිල දනංජය, මිලින්ද සිරිවර්ධන, සෆ්රාස් අහමඩ් ඊට පාකිස්තාන් ක්‍රිකට් නායකයා. ඒ වගේම අසාම් ඛාන්. ඔහු ගැන යමක් කියන්න ඕනේ මංජුල. ඔහු තමයි මේ ඉතබු පාකිස්තාන කඩුරු රකින්න ක්‍රීඩක මොහින් ඛාන්ගේ පුත්‍රයා. ඔවුත් ඉන්නවා මේ කණ්ඩායම. මොහින් ඛාන් සද්ද නැතුව හිටියව ගන්න. ඔව්. මම අහන්න තැදුවේ ඒ වෙලාවේ මේ කවුද මේ කියලා. එහෙම කියන මොහින් පොඩ අප්සෙට් යනවා. ඒක තමයි ඇහුවේ. ලක්ෂාන් සඳකෑන්, ඒ වගේම ෂයන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර,
ඉතාම දක්ෂ පන්දුවන පොඩි මාලිග කියලා කියනවා. නමුත් ඔහුට ලොකු ගමනක් තාම යන්න තියෙනවා. මොහොමඩ් සිරාස්, ධනංජේ ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චි, දුවින්දු තිලකරත්න, මොයින් කාන් තමයි ප්‍රධාන කරුණු තමයි ගෝල් ගෙඩි රස් කරන්නේ. බෝලින් ඇටැක් එක හොඳයිනේ. මොහොමඩ් අමීර්, මොහොමඩ් අමීර්, ලසිත් මාලිංග. මේ දෙන්න 20 හරියට හොඳ බෝලස් කරේ. ඒතකොට සඳකෑනුත් ඉන්නවා මං හිතන්නේ. සඳකෑන්ව ගස්වන්න පුළුවන්. ඒ කියන්නේ හැම මැච් එකම නෙවෙයි. එකක් දෙකක් ගස්වන්න පුළුවන්. ඔය සඳකෑන්ලා වගේ බෝලර්ලා පාවිච්චි කරන්නේ මැච් දිනාසිට. ඕවස් 4ට ලකුණු 40ක් ගියත් විකට් 3ක් ගත්තොත් එයා වැඩි කරලා ඉන්නේ කියලා. ඉතින් හැබැයි මේ කන්නේ පිටිකරුණ ලැස්තු කියන ඔබ සෑම්කට පස්සේ කවුද පිටිකරුණ කියන්නේ? පිටිකරුණ විදියට ඉන්නවා ෂහිඩ් අෆ්රීඩි. ෂහිඩ් අෆ්රීඩි බලාපොරොත්තු වෙන්න බෑ ඇත්තට පිටිකරුණේ. කොලින් ඉංග්‍රාම්. කොලින් ඉංග්‍රාම් හොඳයි. දනුෂ්ක ගුණතිලක හොඳයි. බානුක රාජපක්ෂ හොඳයි. මිලින්ද සිරිවර්ධන ඉන්නවා. සෆ්රා අඩුයි. සෆ්රා සහමත්. අසම් කාන්. අසම් කාන් පසුගිය සතියේ ඔහු ජාත්‍යන්තර ක්‍රීඩා කළා නේ? කරලා නැහැ. නමුත් ඔහු පාකිස්තාන ජාතික 20 තරගාවලිය ඉතාම දක්ෂ 80ක් ගෙවුවා. කොළඹ කණ්ඩායමත් එක්ක බලද්දී පිටිකරණේ අඩුයි. ඔබ හරි. පිටිකරණේ අඩුයි. හැබැයි තුන් නිදාවම කැප් වෙන ක්‍රීඩක චෝ ටිකක් ඉන්නවා. නෝසා පන්දු යවන බලෑණිය ඔබ කිව්වා වගේ පොඩ්ඩක් ශක්තිමත්. ශක්තිමත්. සමහර කණ්ඩායම් මෙහෙමනේ. ඊගලන් හදන්නේ බැට්ස්මන්ලා 6යි ගහන. 6 දෙනාගේ දිනන. 6 දෙනාගේ උපරිම අරගෙන බෝලර්ලා 5 මැච් එක දෙනවා. තවත් කණ්ඩායම් කරන වැඩි 6යි ඕල් රවුන්ඩර්ස්ලා දෙන්නයි බෝලර්ලා 3යි. එතකොට අර මාගේ කැලිට එක්ක විසඳා ගන්න. කෙකේනාගේ එක එක ස්ට්‍රැටජිස් තියෙනවා. තේරෙනවද? මේක ඒගොල්ලන් බෝලින් තමයි ගොඩක් කන්සන්ට්‍රේට් කරන්නේ. ඇත්තටම මේ රොෂන් මේ මේ කණ්ඩ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම තෝරාගෙන ඉමේදී මම හිතන්නේ පසුගිය පාකිස්තාන සංචාරයේ 20 සංචාරයේ මේගොල්ලෝ සෑහෙන ප්‍රයෝගී කරගෙන තියෙනවා. ඒකේ ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෝ කිව්වා. ඔබට මතකද දන්නේ මම කිව්වා ඒකේ වෙලාවේ. බානුකව ටක් ගාලා ගත්තේ හේතුව ඒකයි. බානුක මේගොල්ලන්ට වඩ මතකද? ගැව්වා රිදින්ද. මං හිතන්නේ මේ සංචාරයේ ආවරණේ ඔක IPL තරගාවලියත් වෙනවා. රොෂාන් ජාත්‍යන්තර විස්තර විචාරක විදියට යනකොට මටත් සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි ධනුෂ්ක ගුණතිලකත් ඒ සංචාරයේදී ලකුණු අතර හිටියේ ක්‍රීඩකේ. ඒ වගේම ලක්ෂාන් සඳකේ උදින් පන්දිය පන්දුවෙවෝ. මේ වගේ ක්‍රීඩකයෝ ඇතුළත් කරලා තියෙනවා. ඔව් නෑ අනික එක දැක්කනම් ෆුල් පාකිස්තාන් ටීම් මෑන් හිටියේ. ඔව්. ඉතින් ඉක්කොලන් අනික පාකිස්තාන් ක්‍රීඩකයෝ. ඔව්. ඒලට ඒක උනේ. ඇත්තටම මේ IPL එකේ මම හිතුවා මෙහෙම දෙයක් වෙයි කියලා. කියන්නේ ඉන්දියානු ෆ්‍රැන්චයිස් එකක් එයි කියලා. IPL එකේ. සහ මේගොල්ලෝ. එතකොට මේක ඉන්දියා පාකිස්තාන් ගේම් එකක් වෙනවා. තේරෙනවද? මේක මාකට් එකකට හොඳයි. ඒක ඒයි වාසිය ලංකාවට ගන්න දුන්නා. ලංකාවට ගන්න තිබුණා. හරිද? දැන් මන් දන්නේ දැන් අපාරුයි. බට් දැරිසත් උන KKR හරි මේ වෙන මොන හරි එකක් ආවිල්ලා මේ කොටාව නම් මාගේ අම්මෝ. අපිත් එක්ක පසුගිය සාකච්ඡාවේදී රවින්ද වික්‍රමරත්න මාතේ කිව්වා මේ ඒගොල්ලොන්ගේ සූදානමක් තිබුණා කියලා කිංග්ස් 11 පන්දා. ඔව් එහෙම අදහසක් තිබුණා කියලා මට තරජුනේ. ඒක ආවනම් මේකට තිබෙන අර මූල්‍යමය කමර්ෂල් වැලියු එක අහසට යනවා. මොකද ඉන්දියන් කාරු ගැන නේද පාකිස්තාන් වරද? පාකිස්තාන් කැමතිත් නෑ. මේක ඉන්දියන් පාකිස්තාන් මැච් එකක් නේද? අහසට ඒකනේ. ඔදනුෂ්ක අපි දැන් ඊළඟට ජෙෆ්න ඇස්ටලියන්ස් කණ්ඩායම වෙත අවධානය යොමු කරන්න සූදානම්. මේ කණ්ඩායමේ නායකයා ලංකාවේ දක්ෂතම දුංගිරියව ක්‍රීඩකයෙක් තිසර පෙරරා. ඊළඟට එංගලන්තෙන් ඩේවිඩ් මලාන් ඉන්නවා. වනිදු හසරංග අපේ හොඳ තුංගිරියව ක්‍රීඩකේ. මම හිතන්නේ ලංකාවේ ඉන්න හොඳම තුංගිරියව ක්‍රීඩකයෙක් කෙනෙක්. ෂොයිබ් මලික්, උස්මාන් ෂින්වාරි, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, විනුර ප්‍රනාන්දු, අසිප් අලි, විනෝද් පානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, නුවිනුදු ප්‍රනාන්දු, කනකරත්නම් කපිල් රාජ්, තෙවේන්ද්‍රන් දිලෝෂන්, යෂ්කාන්ත් යෂ්කාන්ත් මේ යාපනයෙන් ආපු ක්‍රීඩකයෙක්. මේ කණ්ඩායම අපි ආපු කණ්ඩායම් තුනටම වඩා වෙනස්මයි කියලා මට හිතෙනවා. මේ කණ්ඩායම සාමාන්‍යයෙන් පොඩ්ඩක් අනිත් දෙන්නට වඩා නම් වලින් ගත්තොත් ශක්තිමත් කියලා මට හිතෙනවා. මොකද විශේෂම ඔය කියපු නම් දිහා බැලුවොත් තිසර, වනිදු, ෂොයිබ් මලික්. ෂොයිබ් මලික් කියන්නේ මම හිතන්නේ ලෝකේ වැඩිම T20 ගහපු ක්‍රීඩකයා. වනිදු මැච් දිනන්න පුළුවන් කෙනෙක්. ලෙග් ස්පින් ගුග්ලි විකට් ගන්න. කියන්නේ ගොඩක් තරඟ දිනවීමේ ක්‍රීඩකයෝ ඉන්නවා මේ කණ්ඩායමේ. මේ කණ්ඩායම තමයි දැනට ආපු තුනෙම හොඳම. මට අවුට් වෙලා. ඒ වගේම දනුෂ්ක අපි යන් ඊළඟට දඹුල් කණ්ඩායමට දඹුල් හොක්ස්, දඹුල් කණ්ඩායමේ නායකයා දෆින් ශානක, ඩේවිඩ් මිල,
දක්ෂතම මේ විධිකරුවෙක්. ඊළඟට ඉන්නවා කාලොස් බ්‍රාත්වෙට්, සමිත් පටේල්, නිරෝෂන් දික්වැල්ල. සමිත් පටේල් ගැන මට මම ඉතරම්ම පැහැදීමක් නැහැ. සමිත් පටේල් හැබැයි ඔව් ලෝකේ වටේ හැබැයි දැන් වයස්ගත ක්‍රීඩකයෙක් නේද? එකක් ඇවිල්ලා පොඩ්ඩක් වැරදීමක් T20 වලට හරියද මම දන්නේ නැහැ. ෆීල්ඩින්ග් මදි. ඊළඟට සමිත් පටේල්ගේ හොඳ කාලේ ඉවරයි. ඒක මට තියෙන පොඩි මේ ගැටලුවක් ඒ තෝරාගෙන. ටීම් එකට වැරදුනාදෝ කියලා හිතනවා. දැන් ඔක පික් කරේ ජෝන් ලූයිස්. ඉංග්‍රීසි ජාතිකයෙක්. ඒක මම දන්නේ නැහැ ඒක ඉඳද කියලා. සමිත් පටේල් ගැන මම උට අගෞරවයක් කිරීමක් නෙවෙයි කරන්නේ. හොඳ කාලේ ඉතාමත් හොඳ. මේ තරගාවලියේ ක්‍රීඩා කරන්න පුළුවන් දන්නේ නැහැ. හැබැයි සමහර විට හොඳම ක්‍රීඩක වෙන්න පුළුවන්. මේ තරගාවලිය අපි දන්නේ නැහැ. නිරෝෂන් දික්කල්ලි ඉන්නවා, ලහිරු කුමාර් අපේ දක්ෂතම වේගපන්දුවන්නේ, ඔච්චද ප්‍රනාන්දු හොඳ ක්‍රීඩකෙක්. කසුන් රාජිත, පෝල් ස්ටර්ලින් අයර්ලන්තෙන් එනවා. ලහිරු මදුසංක, උකුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අෂෙන් බණ්ඩාර, දිලිෂාන් මදුසංක, කවිදු නදීෂාන්, සචිදු කොළඹගේ පුහුණුකරුව තමයි ඔබ කී ආකාරයට ඉංගලන්ත ජොන් ලූයිස්. ඇත්තටම මේ මංජුල මේ පෝල් ස්ටර්ලින් තෝරා ගැනීමේදී එංගලන්තයට එරෙහිව ශතකයක් ලබා ගන්නවා. මම ඇහුවා ජොන්. ඒ වෙලාවේ රොෂාන් ජොන් ලූයිස්කින් ඇහුවා මේ ඉඳද මේ පෝල් ස්ටර්ලින් තෝරගත්ත කියලා. මේ කණ්ඩායම පන්දියේ බලයින ගැන ඔබ සෑහීමකට පත් වෙනවා. නම් කියන්නේ තිසර ඉන්නවා. දසුන් ශානක ඉන්නවා. කාලොස් බ්‍රාත්වේ ඊළඟට ඉන්නවා. ලහිරු කුමාර ඉන්නවා. කසුන් රාජිත, ලහිරු මදුශංක තුංග්‍රියෝ ක්‍රීඩකයා. දඟපන්දු යන ඇන්ජලෝ පෙරේරා. ඇන්ජලෝ පෙරේරා තමයි පන්දුවන්නේ දේශීය ක්‍රීඩා පිටු තමයි ගන්න වෙන්නේ. මේ කණ්ඩායමේ අර සමිත් පටෙල් වගේ කෙනෙක්ව යොදාගෙන තියෙන දඟපන්දු යවීමත් දැන් මෙතන නම් බැලුවොත් දැන් කණ්ඩායම ගත්තෝ සාමාන්‍යයෙන් අපි කියනවා මේ තනි දේ කරන ක්‍රීඩකයන්ව ගස්සන්නේ දැන්. ඒ කියන්නේ පන්දු යවන්නේ විතරක්ම ගහලා වැඩක් නැහැ. මෙතන රාජිතයි ලහිරු කුමාරයි දෙන්නම් පන්දු යවන විතරයි. හරි දැන් ඒ වගේ මේ පන්දු යවීමේ තරම් ශක්තිමත් නැහැ. ඊළඟට ඇන්ජලෝ පෙරේරා කියන්නේ පිතිකරු. හරි ලහිරු කවුද? මදුසංක. එයා තුන්වෙනිම කැපිපෙනවා. පන්දුර හතරක් දාන්න පුළුවන්, අඩු ගානේ දෙකක් දාන්න පුළුවන්. අෂෙන් බණ්ඩාර ඉන්නවා. අෂෙන් බණ්ඩාර පන්දු යවනවා. පිතිකරු. දොර දසුන් චානක මීඩියම් පේස්. අර විකට් ගන්න පුළුවන් බෝලර්ලා ඉන්නවද කියන එකයි මෙතන ප්‍රශ්නේ. ලහිරු කුමාර විතරයි. දොර මම දන්නේ නැහැ ලහිරුයි කසුනුයි දෙන්නම ගහයිද කියලා. ඔකද මේ කණ්ඩායම. එහෙම ගැහුවොත් 10 11ට බැට් කරන්න බෑ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද කණ්ඩායමක් තෝරගන්නකොට අවසානයේ කණ්ඩායමේ අර මේ බැලන්ස් එක බලන්න ඕනේ. මේ කතාව හරියට බලන්න කසුන් කුල් තරංගේ ඉන්න ඇන්ජලෝ පෙරේරා තියෙනවා මේගොල්ලන්ට. විදේශ ක්‍රීඩකයන් දෙදෙනෙක් තෝරා ගැනීමට නොහැකි වෙනවා. එතකොට එහෙම තියනවා නම් විදේශ ක්‍රීඩකයන් මේක පන්දු යවන්නත් ගන්න. ඔව්. එහෙම කරොත් බැලන්ස් එකක් තියෙනවා. ඔව් දැන් මේ තරඟ වලට මේ විදේශ ක්‍රීඩකයන් 30ක් එන්න ඕන. තාම 23යි තෝරලා තියෙන්නේ. මෙවුන්ට අවස්ථාවක් නැහැ. මෙවුන්ට තියෙන අවස්ථා දෙකක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔෂද ප්‍රනාන්දු ඊළඟට ඇන්ජලෝ පෙරේරා උකුල් තරංග මේ ඔක්කොම පිතිකරුවෝ. මේ පන්දු යවන්න නෙවෙයි. හැබැයි පිතිකරුවෝ වුණත් මංගල මේගොල්ලෝ පොඩි විශේෂත්වයක් තියෙනවා. ලොකුවටම හයියෙන් ගහන පිතිකරුවොත් නෙමෙයි. ගොඩක් තාක්ෂණේ භාවිතා කරලා දැන් T20 ක්‍රිකට් ගත්තෝ එක එක විදියයිනේ ගහන්නේ. දැන් ඔය හැම බෝලෙටම ගහන අය නිතර රහස මේකයි. පාරින් නෙමෙයිනේ පිතිකරුවගේ හැකියාව බලන්න. ලකුණු ලබා ගැනීම වේගය. හරිද? ඉතින් යාට හයියෙන් ගහලා හයක් ගහන්න පුළුවන්, ටයිම් කරලා හයක් ගහන්න පුළුවන්. හයමයි. හතරත් ඒ විදියෙම. ඉතින් ස්ට්‍රයික් රේට් එකනේ බලන්න ඕන. ඉතින් දැන් මේ අයගේ ස්ට්‍රයික් රේට් එක බලන්න. පන්දු 100කට ලකුණු කීයක් ගන්නවා? සාමාන්‍ය ලකුණු 120ක් 30ක් ගන්නවනේ. කොහොම ගැහුවත් එයා හොඳයි. ඒ කියන්නේ ඒකේ වේගය හොඳයි. T20 ක්‍රිකට් කියන්නේ වේගය. සාමාන්‍යයෙන් ඉස්ලාම T20 පටන් ගන්නකොට winning score එක 160යි. දැන් 220ත් winning නැහැ. මොකද එහෙම තමයි දැන්. දැන් ප්‍රැක්ටිස් කරනකොට T20 ධාරණයක් වශයෙන් නම්බර 8-9 ගියාම ඒගොල්ලන්ට කියන්නේ බෝල 3යි දෙන්නේ. බෝල 4යි දෙන්නේ net එකේ. 6-4ක් ගහපන්. ගහන්න ගිහලා අවුට් වෙන්න පුළුවන් වෙන මදයක්. මොකද ඒක තමයි ප්‍රැක්ටිස් මෙතඩ් එක. ඒකට ඒගොල්ලන් මොන හරි ෂොට් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. මෙහෙම ගහනවා, මෙහෙම ගහනවා, මොන හරි එකක්. ඉතින් ගේම් එක වෙනස් වෙනවා. ඉතින් අර ඒක එක එක කණ්ඩායම් වල ඒකයි. දැන් මම මේක කිව්වොත් මිස් වැරදලා හිතාගනින් දන්නේ නැහැ. ඒකයි ඩැව්වොට්මෝ පුහුණුකරුවෙක් හැටියට මම දකින්නේ එක පොඩි පාඩුවක් කියලා.
ඔව් පරණ ක්‍රිකට් එකේ හිඳි අනිකේ T20 ක්‍රිකට් කෝච් කරලා නැහැ. T20 කියන්නේ වෙනස් ගේම් එකක්. තේරුණා. ඩෝට 50 ඕව කෝච් කරන කෙනාට පුළුවන් T20 කෝච් කරන්න. එහෙම බැරි කමක් නැහැ. නමුත් අර කරන්ට් කියන්නේ වර්තමාන පුහුණු කරුවා. වර්තමාන ගේම් එකේ ඉන්න අය තමයි දන්නේ. එම නිසා මේ T20 කියන ගේම් එක අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙනවා. එතකොට පුහුණු කරුව හැම කෙනාම ඉගෙන ගන්න ඕනේ. වර්තමාන පකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ කුණු කරුකද සේවය කළා නේද වරක්? මම ඒක දන්නේ. ඒක මම දන්නේ. නමුත් අර කරන් හෑන්ඩ්ස් ඔන් නැත්තම් එයාට ඒක ප්‍රශ්නයක් වෙනවා. අප්ඩේට් වෙනවා. මන්නත් දැකීම් අඩුමත් වැදගත්. මොකද දැන් ওই මහෙලල වගේ අය කියන දේවල් අහගත්තු ඒ මහෙලගේ එක ප්ලෑන් එකක් තමයි ඕන සිටුේෂන් එකකින් දිනන්න පුළුවන් ප්ලේයර්ස් ලා ඉන්නේ. ඒ කියන්නේ ඕවර් 3 100ක් ගන්න ඕන නම් ඒ වගේ පෙරලා ඉන්න ඕන. ඕන සිටුේෂන් එකකින් දිනන්න පුළුවන්. ඒක අලුත් ස්ට්‍රැටජි එක. ඉස්සර එහෙම නැහනේ. ඉස්සර සේෆ්. එක තැනකට එන්න. එතන ඉඳලා ප්ලෑන් කරන. එහෙමනේ. දැන් මේව වෙනස්. වෙන ක්‍රීඩා වෙනස් වෙලා තින්නේ මේ විශ්ව විශාල වශයෙන් වෙනස් වෙලා. පහරවල් බලන්න. ඔව්. පන්දු යවන විදිය බලන්න. තේරෙනවද? හොඳ පන්දුවටත් ලකුණු 6ක් ගන්න පුළුවන්. අද දැන් මම එකපාරක් බෝල් රයිෆල් එක කතා කරගෙන හිටියා. අම්පයර්. අම්පයර්. ඒක බෝල් මොකද ඉතින් බෝල් කරනවා 6යි. බෝල් කරනවා 6යි. දැරිලා දෙකක් ගත්තොත් බෝල හොඳයි කියලා. ඒක තමයි මානසිකත්වය. අද ඩොට් බෝලයක් දාන්න පුළුවන් නම් බෝලකින් 6න් 4න් බේරන්න පුළුවන් නම් අන්න බෝල. ඒ තත්ත්වෙට T20 වෙලා තියෙනවා. බලන්න බවුන්ඩරිස් ලං කරනවා. බැට් හැල් වෙලා තියෙනවා. බැට් වල ගමන් කිරීමේ වේගය වැඩි වෙලා තියෙනවා. ඒ තුන මේ ක්‍රීඩාව පිටිකරුවන් විතර තමයි ගොඩක් ඇඹුරු ලා තියෙන්නේ. ඇයි? අද මිනිස්සු එන්නේ නැහැ නේ බලන්න. කොමර්ෂල් මාකට් එකට. ඒකට ගන්නවා. මිනිස්සු විකට් ඔයා කියන්නේ කොයි මැච් එකටද මිනිස්සු කැමති? ටීම් එකක් 220ක් ගහලා අනික එක 221ක් කියලා ඕන එකද? එක ටීම් එකක් 50ක් ගහලා අනික එක 49ට අඩුක අවුට් කරන එක. දෙකම තියුණු තරඟ. කොයි එකටද වැඩිම කැමති? වැඩිපුර ලකුණු. ආ ඒක තමයි කියන්නේ. ඔව් දනුෂ්ක දැන් අපි ඊළඟට යන් කැන්ඩි ටස්කස් කණ්ඩායම වෙත ඔබ අවස්ථාව තිබෙනවා. මේ කණ්ඩායම ටිකක් ප්‍රබල කණ්ඩායමක්. කුසල් ජනිත් පෙරලා තමයි මේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ. ප්‍රබල බටවින්ද කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකෙක් වන ක්‍රිස් ගේල් ඉන්නවා මේ කණ්ඩායමේ. ලියම් ප්ලංකට්, වහබ් බ්‍රියාස්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, නවීන් උල් කවිදු මෙන්ඩිස්, දිල්ලුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙනිය, ලයිරු සමරකෝන්, නිෂාන් මදුෂ්ක, චාමික එදිරිසිංහ, ඉෂාන් ජයරත්න සහ හෂාන් තිලකරත්න තමයි මේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් විතර. ලියම් ප්ලංකට් ඉන්නවා. ලියම් ප්ලංකට්ගේ කාලය ඉවරයි මට බර. වහබ් බ්‍රියාස් කියන්නේ වහබ් බ්‍රියාස් පාවිච්චි කරයි හයියෙන් දාන්න. දාලා පළවෙනි ඕරේ දෙක දාන්න අන්තිමට එළ බෝල් කරා. ඔය දැන් මේ කණ්ඩායම දිහා බලන් පස්සේ දැන් 20යි 20 ක්‍රිකට් පිටියේ බොහෝ වෙලාවට අන්තිම ඕවර් කීපේ මේ පාවිච්චි කරන්නේ වේග පන්දු යවන්න. දඟපන්දු වන්නේ දැම්මොත් 19 20 වගේ තීරණාත්මක පන්දු වාර කනිවාරයෙන් 6 පාරක් 3ක් 4ක් ගහනවා. දැන් මේ කණ්ඩායම මෙහෙම වේග පන්දු යවන්න අලුයි. වහබ් බ්‍රියාස් ඉන්නවා. වෙන කවුද ඉන්නේ? අර ලියම් ප්ලංකට්. ලියම් ප්ලංකට්. ප්ලංකට් සෝසෝ මට නම්. දැන් නුවන් ප්‍රදීප්. නුවන් ප්‍රදීප් තමයි මංජුල කවුරුත් කතා නොකරුවාට ඔව් තමයි මං හිතන්නේ පෞගේ කාලේ ලංකාවේ දින ආබාධිත එහෙමයි නෑ ඒක ඉඳ තමයි වයිට් බෝල් ගහන්නේ ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ නැත්te ඒකයි දැන් නුවන් ප්‍රදීප් දැන් මෙතන ආයි ප්‍රශ්න මම දැන් සිලෙක්ටර්ස් බලන්න දැන් වහබ්‍රියාස්ට බැට් කරන්න පොඩ්ඩක් පුළුවන් නුවන් ප්‍රදීප්ට බැට් කරන්න බෑ හරිද ලංකට්ට පාරක් දෙයක් ගහන්න පුළුවන් ඉතින් ඒ විදියට කණ්ඩායම තෝරන්න වෙනවා. අසේලටත් බෝල් ගන්න පුළුවන් පොඩ්ඩක්. අසේලට පුළුවන්. සේල වෝස් දෙක තුනක් දාන්න. සීකු ගායි ඕල් රවුන්ඩර්. වෙන කවුද? කමිදු මෙන්ඩිස් ඉන්නවා. හොඳ කමිදු මෙන්ඩිස් පළවෙනි 11ට පළවෙනි තරගයේ ඇතුළත් වෙයි දන්නේ නමුත් හොඳයි. හොඳ ප්ලේ කෙනෙක්. ඒ විදිහට දිල්රුවන් ඉන්නවා දඟපන්. දිල්රුවන් ගහන එකක් නෑ ස්ටාර්ට් එකේ මං හිතන්නේ. නමුත් ගහයි. එක්ස්පීරියන්ස් නේ. සුදු පන්දේ සෙල්ලම් කිරීමේදී දිල්රුවන් හොඳටත් පෙන්නල නෑ ඒ තරම්. පිටිකරු එක විදිහට නාවිනුල් හක් ගහයි. අෆ්ගනිස්තාන්. අන්න ෆාස්ට් බෝලර්. මම බලාගෙන ඉඳලා තියෙනවා බංග්ලාදේශ් ලීග් එකේ කාර්ය. අන්තිම ඕවර්ස් වල හොඳට බෝල් කරනවා. නාවිනුල් හක්. හොඳ බෝලර්. හොඳ බෝලර්. එයා ගහයි වෙන. නෝ ඉෂාන් ජයරත්න ඉන්නවා. නෑ ඒගොල්ලන් පස්සේ නේ ඉන්නේ. උඩ නම් කියන්නේ. කුසල් මෙන්ඩිස් පන්දු යවන්න නම් විදියට ඉන්නේ. එච්චර තමයි. වහබ්‍රියාස් නුවන් කල්ගරිකම් කිය ලියම් ප්ලංක ලියම් ප්ලංක ප්‍රධාන පන්දු යවන වීඩික තමයි උන්ට අර වේග පන්දු මැනේජ් කරගන්න එක ටිකක් අමාරු වෙයි සමහර වෙලාවට හැබැයි මේ කණ්ඩායමේ තෝරන්න හිටියේ හෂාන් තිලකරත්න
තමන්ගේ පුත්‍රයව තෝරගන්න ඔහු පෙළපුන්න එක පොඩි විශේෂයක් යන්නේ. ඒක මෙහිමයි වැඩි. ඕක තමයි ප්‍රශ්නේ තාත්තලා පුතාලා සෙල්ලම් කරන්නේ. දැන් මං කියන්නේ පුතාට කරන අසාධාරණ. දැන් බන්දියන්නේ කොහොමද? දැන් මෙහෙමනේ ඔහු තමයි වැඩිම කඩුළු අරන්. කඩුළු අරන් තින්නේ. හරි. දැන් ආශාන් ගත්තයි කියන්නේ. මොකක්ද ඊළඟට මිනිස්සු කියන්නේ? පුතා ගත්තයි කියලා කියනවා. හරි. නමුත් ඊළමයා රුවින්දු පෙරේරා වුණා නම් ගන්න. රුවින්දු තිලකරත්න වෙච්චින්ද ආශාන්ට ගන්න බැහැ. ඒක හරි අවසනාවන්ත තත්ත්වයක්. මම ආශාන්ගෙන් ඇහුවා. ඔකේ වල ඇයි ඔයා ගත්තේ නැත්තේ? හොඳනම් ගන්න තිබ. බෑනේ කරන්න ගත්තා නම් දන්නවනි කියලා කිව්වා. ඉතී තාත්තට තියෙන ප්‍රෙෂර් එක. හරි අසාධාරණයි. හැබැයි හොඳ වෙලාවට මේ ගෝල් ග්‍රැඩියටස් කණ්ඩායම කවුරු හරි ළමයා ගත්තා. ළමයා හොඳ ප්ලේයර් කෙනෙක්. නමුත් තමාගේ තාත්තා සිලෙක්ට් කෙනෙක් වුණ පළියට ඒ ළමයාට ඒ අවස්ථාව නොදීම සාධාරණයි. එන්නේ ඒක හරිම සාපයක් මේ සමාජෙ. කවුරුත් පිළිගන්නේ නැහැ. අපි ක්‍රීඩකයෙක් දිහා බැලිය යුත්තේ ඔහුගේ තාත්තා කවුද අම්මා කවුද මාමා කවුද නෙවෙයි. ක්‍රීඩකයාගේ හැකියාව මත. ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ ක්‍රීඩකයාගේ හැකියාව මත. ඊට පස්සේ නෑදෑකම් බලන්න. මෙතන බලන්න ඉස්සෙල්ලා නෑදෑකම්. ඊට අන්තිමට තමයි හැකියාව බලන්න. දැන් එහෙම බලද්දී හෂාන් කළා තියෙන වැරද්දක් ඇතරම. අනිවාර්යයෙන්ම තමාගේ පුතාට වරදක් කළා තියෙන්නේ. ඔහුව තෝරගන්න තිබුණා. හොඳ වෙලාවට තව කෙනෙක් තෝරගත්තා. දැන් දනුෂ්ක අපි මෙහෙම මේ කණ්ඩායම් ගැන මේ තනිතන යුද්ධයක යෙදුණානේ. දැන් රොෂාන් අබේසිංහගේ තියෙන අත්දැකීම් එක්ක අවසන් මහා තරගයේ මේ නම් එක වලදි කවුරු එක්කද දෙතන්නේ? T20 ක්‍රිකට් වල කියන්න බෑ කවදාවත්. ඕක කියන්න බෑ. මේක බහ පුදුම ගේම් නෑ. මේක එක බෝලෙන් වෙනස් වෙන්න පුළුවන් ගේම් නෑ. T20 මැච් එකක් වෙනස් වෙන්න බෝල දෙකයි ඕනේ. අර අශ්වින් වරක් කිව්වා මේ T20 ක්‍රිකට් කියන්නේ මේ ක්‍රිකට් වල වෙන ප්‍රභේදයක් කියලා. අනිවාර්යෙන්. දැන් නිකන් මෙහෙම හිතන්නකෝ. ලඟ ලඟ විකට් දෙයක් ගන්න. ගේම් එක උඩු කුරු වෙනවා. හිර වෙලා ඉන්න වෙලාවෙලා හයි දෙකක් ගන්න. සම්පූර්ණයෙන්ම රිලීස් වෙනවා. ඌවා කියන්නේ නැහැ. හරි අමාරු. මංජුල මේම දෙයක් දැනගන්න ඕනේ. රොෂාන්ට සෑහෙන අත්දැකීම් තියෙනවා මේ ජාත්‍යන්තර තරඟ පිළිබඳව. මැච් බලලා. ඔබ හිතන්නේ කවුද මේ තරඟාවලියේ කැපිපෙන්න ක්‍රීඩකයෝ බවට පත් වෙන්නේ? අමාරු. නැ මේ මෙහෙම කුදු රසල් වගේ ක්‍රීඩකෙක් දැන් IPL එකේ අපි දැක්කේ කොහොමද හිටියේ නෑ එහෙම කියන්නේ මං කියන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකෙක් ජාත්‍යන්තර ආවායගෙන් මම බැක් කරනවා ඇන්ඩ්‍රු රසල්ට් බ්‍රේ රස් මාග්ගියම් තනි කකුලෙන් දින්නේ BPL එක එයාව මම බැක් කරනවා තනි කකුලෙන් ඉන්ජර්ඩ් ෆයිනල් එක ගෑවුවා හයව නෙමෙයි 18 වගේ හුයි ඩකා ස්ටේඩියම් එකේ ඉලිටික බෝල හම්බුනේ හරි මම ක්‍රීඩකෙක් බැක් කරනවා නම් ඉන්ටර්නැෂනල් හරිද රස්ලවම බැක් කරනවා දැන් මට ඔය කතාවකේද මතක්ුනේ මේ හැබැයි උන් මේ බටරින්ද කුදෝ කණ්ඩායමට සෙල්ලම් කරද්දි උන්ගේ දක්ෂතාව එලියට එන්නේ නැහැ ඇයි ඒ දැන් ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් වන්දුල ඒක තේරුම් ගන්න උනොක මේ කියන තරම් ලීසින් විග්‍රහ කරන්න බෑ බටරින්ද කියන්නේ පොලාඩ් වගේ ක්‍රීඩකෙක් ඔව් මා ඒ කියන්නේ විස්මිත ඉනිම් ක්‍රීඩා කරනවා මුම්බයි කණ්ඩායම දැන් මේම හිතන්නකෝ බටරින්ද කුදෝ කියන්නේ මොකද්ද රටක්ද නෑනේ රටවල් සංඛ්‍යාවක එකතුවක් කවුන්සිල් එකක් වගේ. ඔව්. එතකොට දූපත් සමූහ මේ රටවල් අතර තියෙනවා ප්‍රශ්න. එක්කෙනෙක් නායකත්වය දරුවොත් අනික් අය කැමති නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකේ හින්දා තමයි ක්ලයිව් ලොයිඩ් සහ ඩෙරික් මරේ ගැන මිනිස්සු අද තවමත් කතා කරන්නේ. ටෝනි ග්‍රෙග්ගෙන් ඇහුවෝ. ටෝනි ග්‍රෙග් හැම වෙලේම කියන දෙයක් තමයි ක්ලයිව් ලොයිඩ් කැප්ටන් නෙවෙයි. මොකද්ද කැප්ටන්? ක්ලයිව් ලොයිඩ් කරේ ටීම් එක එකතු කරා. එකතු කරලා එක විදියට ගැහුවා. උන්ට බෝලයකට දීපුවම කරන්න ඕන දේ දන්නවා. දැන් ආයෙටත් දන්නවා. නමුත් නායකයාට කරව ගන්න බෑ. ක්ලයිව් ලොයිඩ් ඒක තමයි කරේ. මෙතන ඒ ටීම් එකේ මොලේ ඩෙරික් මරේ. ක්ලයිව් ලොයිඩ් නෙමෙයි. ක්ලයිව් ලොයිඩ් කරේ නායකත්වය දුන්නා. එකතු කරා රයිට් කරපන්. රිචඩ් ගීලා සීයේව ගැහුවා. හෝල්ඩින් විකට් ගත්තා. මාචල් විකට් ගත්තා. මැච් දින්නා. ආවි වෙනස් වෙනස් තැන්වලින්. ඉතින් ඒකයි බටීරින්දිය පොදේවල තියෙන ලොකුම ප්‍රශ්න. මනිට් එක දැන් ඒගොල්ලන්ට මුදල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් බටීරින්දිය පොදේ ක්‍රිකට් වලට වඩා මේ ලීග් ක්‍රිකට් ගැහිම ඒගොල්ලන්ට වාසි. ඉතින් මේමනේ ක්‍රීඩකයන්ට ඕනේ යම් ආකාරයේ මේ ඉන්ෂුරන්ස් කියලා. තමගේ අනාගතය ගැන. හරිද? ඔයාට ඕනේ මට ඕනේ වාට ඕනේනේ. අනික එක දැන් ඔයාට අවුරුදු කීය වෙනකල් හරි වැඩ කරන්න පුළුවන්. ක්‍රීඩකයෝට කොච්චර කාලද පුළුවන්? වැඩි මොනොත් 40යි. අපිට 40 46. එතනින් පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාට අධ්‍යාපනයේට වෙලා නැහැ. මේගොල්ලන්ට මොනා හරි ඕනේ. ඉතින් ඒක තමයි මුදල් වලට යන්නේ. මංජුල පොඩි කාරණාවක්.
දැන් අපි ජාත්‍යන්තර ක්‍රීඩකයෝ ගැන කතා කරන්නේ ලංකාවේ කවුද මේ තරඟාවලියේ විශේෂ දක්ෂතා අතරට එයි කියලා ඔබ විශ්වාස කරන්නේ? වනිදු හසරංග මම ලුකුවට හිතනවා ඌගේ. මම හිතනවා මින් කුසල් මෙන්ඩිස්. අපේ ජාතික තලේ ඉන්න අයගෙන් මේ මෙයා කවුද අපේ කුසල් පෙරේරා. ඒ වගේ මට يعني එහෙම කියන්න බෑ මේ අය කොහොම උද දක්ෂ ක්‍රීඩකයෝ. මම හැබැයි දැක් කරන්නේ වනිදු හසරංග. වනිදු හසරංග මම හිතනවා මොනාරි විශේෂ දෙයක් කරයි කියලා. මොකද ෆීල් කරන්න පුළුවන් බෝල් කරද්දී සාමාන්‍ය බෝලකෙන් නෙමෙයි. මා විශ්වාස කරන දැනට ඉන්න හොඳම මැච් විනර්. මැච් විනර්. අපි ඉන්නේ මැච් විනර් කියලා. මැච් විනර්. මොකද ලකුණු 20ක් 30ක් ගන්න පුළුවන්. වගේම තමයි විකට් ගැනීම. විකට් ගන්න පුළුවන් නම් T20 කේ අවුට් කරන්න පුළුවන් නම් කොයි යන විදියට. එයා ලකුණු 30යි 35යි දෙන්නේ. ඔව් සම්බන්ධ මහේල ජයවර්ධනත් මේ මෑතකදී යම් ප්‍රකාශයක් විශේෂයක් කියලා. මම බැක් කරන්නේ ඌ. Danushka අපි දැන් වැඩසටහන අවසන් භාගයට ඇවිල්ලා ඉන්නේ මේ මේ තරඟාවලියට එන අභියෝගයක් තියෙනවා නේද මේ දකුණු අප්‍රිකානු එංගලන්ත තරඟාවලිය. ඔව් ඇත්තටම මේ දැන් දින නියම වෙලා තියෙනවා දකුණු අප්‍රිකානු එංගලන්ත 20යි 20 තරඟ තුනකුත් T20 තරඟ තුනකුත් මේ අපේ තරඟාවලියේ පැවැත්වෙනම අතර වාරේ මේ කොයි වගේ අභියෝගයක් වෙයිද විශේෂයෙන් මේ ඩේවිඩ් මලාන් ලියම් ප්ලන්කට් වගේ ක්‍රීඩකයෝ ඉන්නවා. ලියම් ප්ලන්කට් යන එකක් නෑ එංගලන්ත ටීම් එකේ. මම දකින්නේ මලාන් සහ ෆෆ් ඒ දිනට ගහන්නම් වෙන්නේ සිම්පල් උත්තර. මේ වට වෙන අය හොයාගන්න වෙන. මොකද ක්වොරන්ටයින් පීරියඩ් එකක් තියෙනවනේ. ඔව්. ඒ අර ඉවර වෙලා ආවිල එක පාට බැලලා හිට ගහන්න බෑනේ. ඒ අබබල් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න. ඒ දවස් ඒ පැය 72ක් කාලය තියෙනවනේ. ඉති අවශ්‍යයිනේ. ඒකින්ද මම හිතන්නේ ඒ දින නැතු යනවා. හැබැයි මම හිතන්නේ ෆෆ් දැන් T20 ගහනවා කියලා. දකුණු අප්‍රිකා කැප්ටන් දැන් ක්වින්ටන්. හැබැයි එක් දින තරඟාවලියට තරඟාවලියෙන් අඩක් වගේ අහිමිවීමට ඉඩ තිබෙනවා. සමහර විට ක්වොරන්ටයින් හින්දා ප්‍රශ්නයක් වෙයි. ඩේවිඩ් මලාන්ටත් ප්‍රශ්නයක් වෙයි. නමුත් ඒකට අනිත් කවුරු පිළිගන්නේ ඒ හොයාගන්න. අවසාන වශයෙන් මංජුල මේ දැන් රොෂාන් මතු කරපු කාරණේ මේ කොවිඩ් වසංගතයක ඉඳලා මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් මෙල්ල වෙලා තියෙනවනේ. දැන් මේ LPL තරඟාවලියට මොන වගේ ක්‍රමවේදයක්ද යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඔබට තොරතුරු තියෙනවද? මේමයි ධනුෂ්ක දැන් මේකේ යථාර්ථය. අපි මේක 3-4 පළකින් යන ගමන. අපේ හෙල්ත් අය ගත්තොත් ඒගොල්ලන් රට ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒකට අපි ඒගොල්ලන්ට ගරු කරනවා. ඒකට ඒගොල්ලන් එක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒක අපට ප්‍රශ්න කරන්න බෑනේ. හැබැයි ඉතින් ඒකම මත ඉන්න බෑ අපිට. අපි සාමාන්‍ය විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ ආරක්ෂාවෙන්. ඉතින් ඒ අතින් මම මේ වෙලාවේ මගේ ගෞරවය පුද කරනවා අපේ නව ක්‍රීඩා ඇමතිතුමා. ඇත්තටම අවංකවම يعني මට මේ පක්ෂේව ප්‍රශ්නයක් නෑ. හොඳ කෙනා හොඳමයි. ඔහු තරුණ ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියට මේ ක්‍රීඩාව කරන්න දරන උත්සාහය يعني අපි සියලු දෙනාම බොහොම ආඩම්බර වෙනවා. මොකද ක්‍රීඩාව තුලින් මේ රටට ආදායමක් එනවා. මේ රට සාමාන්‍ය මට්ටමක තියනවා කියලා ලෝකෙට පණිවිඩයක් කරනවා. මට ආරංචි විදියට උපරිම උත්සාහ කරනවා මේ ක්‍රීඩකයන්ට ක්වොරන්ටයින් පීරියඩ් එක වෙලාවේ බබල් එකක් ඇති කරලා ප්‍රැක්ටිස් වලට ඉඩ දීලා මේ ආකාරයෙන් කියන්නේ ඌට පුළුවන් හැම ආකාරයෙන් මේකට සහයෝගය දක්වන්න. ඒකට එංගලන්ත සංචාරයත් මට ආරංචි විදියට උත්සාහ කරනවා කොහොම හරි ක්‍රියාත්මක කරන්න. ඒක ඉතාමත් හොඳයි. අවංකව මම පෞද්ගලික රාමල් රාජපක්ෂ ගරු ක්‍රීඩා ඇමතිතුමාට මගේ ද්‍යාංගම ස්තුතිය ප්‍රකාශ කරනවා. ඊට හේතුව ලෝකෙට මොනා නැතුව හිටියත් ක්‍රීඩාව නැතුව ඉන්න බෑ. මිනිසුන්ට ක්‍රීඩාව ඕනේ, එන්ටර්ටේන්මන්ට් ඕනේ, ශ්‍රී ලංකාවට ක්‍රිකට් ඕනේ. නැත්තම් මේ වැඩේ හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් වැදගත් අවසානයක් අපිට ලංකාවට අනිවාර්යෙන් ක්‍රිකට් ඕනේ. දැන් මේ තරඟාවලියේ හිමිකාරීත්වය ගැන පොඩි තොරතුරු ආවනේ ඉන්දියාව පැත්තෙන්. ඒ ගැන පොඩි එක කණ්ඩායමක් සල්මන් ඛාන්ගේ අපිට ආරංචි සල්මන් ඛාන්ගේ පවුලාර තියෙන නුවර. ඔව්. එතකොට ඒ එක ලොකු දෙයක්. තාමත් ලොකු දෙයක්. සල්මන් ඛාන් ඔව් තරංග නැරඹීමට එනවා කියලා වාර්තා කරලා ඉන්දියා මාධ්‍ය. එහෙමයි. ඒ වුණා ලොකු නම් ඒ වගේ අය ලංකාවේ ඇවිල්ලා ආයෝජනය කරනවා කියන්නේ ශ්‍රී ලංකාවට හොඳයි. ශ්‍රී ලංකාවේ බ්‍රෑන්ඩ් එක ගොඩාක් ස්ට්‍රොන්ග් වෙනවා. ක්‍රීඩා ආර්ථිකයට රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙනවා. අනිවාර්යෙන්ම. මාර ජයග්‍රහණයක් සල්මන් ඛාන් ඉතින් IPL එක කරන්නේ නේ ඌ. ඔය ගන්න බැරි කන් කෙනෙක් නෙමෙයි. නමුත් ඔහු මේක ආරම්භ කළා. ලොකු ජයග්‍රහණයක්. ධනුෂ්කේ සුබවාදී පණිවිඩය සමග අපි දැන් සූදානම් වන්නේ රොෂාන් ඇබහුම් ස්තුතියි මේ කාර්ය බහුල
අවස්ථාවක අපි වැඩසටහන පැමිණීම ගැන අපි දැන් වැඩසටහන ගැන පොඩ්ඩක් යමක් මේ අපේ ප්‍රේක්ෂකෙක් විදිහට කොහොමද ප්‍රශ්නය දැනගන්න කැමතියි නෑ නෑ මම මෙතනට ආවම විතරක් මේ සංවිධානය කරලා මෙතන සැලසුම් කරා කියලා මම දැනගෙන හිටියේ නෑ ඉතින් මම ඔබ දෙපළටම ස්තුතිවන්ත වෙනවා මේක ඉතාමත් හොඳ දෙයක් මොකද විශේෂයෙන්ම අපි අද LPL එක ගැන කතා කරපු එක ගැන මම සතුටුයි මොකද ඒකට හේතුව සමාජ මාධ්‍යවල පළවෙන දේවල් දැක්කම මට ඇත්තට දුක හිතෙනවා. මොකද සමහර අයට අසාධාරණ විදිහට ඇඟිලි දික් කරන දේවල් දන්නේ නැතුව. හරි ඉතින් මේ මෙවැනි වැඩසටහන් තුලින් හරි අපිට ඒ අයව දැනුවත් කළා. ඒ අයට හරි දේ කියන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. අනික ඉතින් ඔබ දෙපළම අත්දැකීම් තියෙන දෙන්නෙක් නේ. ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. දනුෂ්ක නම් අපි NLB ස්පෝර්ට්ස් සෙන්ටර් ඇතුලින් සමුගන්න ටැස්කු දනවන්නේ බොහොම ස්තුතියි පැමිණියාට අපි නැවතත් LPL තරඟාවලිය අතරතුර හෝ නැවත හමු වී තරඟාවලිය සහ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතා බහ කරන්නට ඔබේ අත්දැකීම් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි රොෂන්යි බොහොම ස්තුතියි දනුෂ්ක බොහොම ස්තුතියි එසේනම් අපි සූදානම් NLB ස්පෝර්ට්ස් සෙන්ටර් ඇතුලින් සමුගන්න යන්නට නැවත වතාවක් ලැබෙන සතියේදී යලිත් සෙන්ස් වදාසවස පහට NLB ස්පෝර්ට්ස් සෙන්ටර් සමගින් අපි වෙනවා ඔබේ නිවසට බොහොම ස්තුතියි රැඳී සිටියට Success, energetic, passionate, goal, NLB Sports Center.